අදමම කියලා දෙන්න යන්නේ හරිම විශේෂිත අන්වීක්ෂයක් ගැන. එහෙම නැත්නම් මයික්‍රොස්කෝප්යක් ගැන. අපි මේකට කියනවා පරමාණුක බල අන්වීක්ෂය. එහෙම නැත්නම් ඇටොමික් ෆෝස් මයික්‍රොස්කෝප් කියලා. මේ ලෝකයේ තියෙන අන්වීක්ෂ අතරින් අති ප්‍රබල අන්වීක්ෂයක් තමයි මේ තියෙන්නේ. මේක කොච්චර ප්‍රබලද කියනවනම් සාමාන්‍යයෙන් හොඳ දවසක මට මේ යම්කිසි මේ තලයක තියෙන පරමාණු පවා දැකීමට මේ අන්වීක්ෂයේ හැකියාව තියෙනවා. එච්චර ප්‍රබල මේ පරමාණුක බල අන්වීක්ෂයේ මගේ ඇත්තම අන්වීක්ෂ අතරින්ම මම ආදරය කරන අරිම ආස කරන අන්වීක්ෂය තමයි පරමාණුක බල අන්වීක්ෂය. මේ ක්‍රියාකාරීත්වය මොකද්ද? මේ තියෙන සුවිශී සත්‍ය මොනවද? ඒ වගේම පරමාණුක බල අන්වීක්ෂයෙන් කොහොමද මේ අපේ අපි දකින සාම්පල්ස් කොහොමද ඇනලයිස් කරන්නේ? ඒ වගේ පින්තූර ටිකකුත් මම මේකේ පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක පටන් ගන්න කලින්ම ඇත්තටම කියන්න ඕනේ, මේ සඳහා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මේ පරිපාලක මණ්ඩලයට මේ ගැන කිරීමට මට අවස්ථාවක් ලබා දීම ගැන. ඉතින් මේ වගේ මේ අධිතාක්ෂණයේ පිළිබඳ දැනුම ලබා දෙන්න ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ගොඩාක් උදව් කරන ආයතනයක්. ඉතින් මමත් එහි වැඩ කරන්න මට වාසි ලැබුණා. ඉතින් අවුරුදු ගානක් මම විසින්ම මේ ළමයි දහස් ගානකට මේ සංකල්ප කියලා දීලා තියෙනවා. ඉතින් එච්චර ලොකු වැදගත් කරන ආයතනයක් ඉතාම ගෞරවාන්විත පූර්වක ඒ ආයතනය ගැන සිහිපත් කරන්න ඕන. ඉතින් අපි බලමු මේ සංකල්ප ඉගෙන ගන්න. මොකටද අපි මේක ඉගෙන ගන්නේ? විශේෂයෙන්ම මේ වගේ සංකල්ප අපි කවදාවත් සමාජලට පරමාණුක බල අන්වීක්ෂය පාවිච්චි නොකරයි. නමුත් මේ සංකල්ප ගැන දැන ගැනීම අපේ දැනුම ප්‍රවර්ධනයට හේතු වෙනවා. ඉතින් දැනුමෙන් පිරිච්ච සමාජයක් තමයි, ඒ සමාජය තමයි වේගයෙන් රටක් ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් මම හිතනවා අපේ රටේ ප්‍රගමණය සඳහා මේ වගේ දැනුම බෙදා දීම අතිශය වැදගත් කියලා. මොකද එහෙම තිබුණොත් තමයි අපි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ රටක් ජාතියක් විදිහට. හරි, මේ කතාව අපි බොහොම සරල තැනකින් පටන් ගමු. දැන් මේසේ උඩ මම මේ පොඩි වස්තුවක් තියලා තියෙනවා. දැන් මේක ඔයගොල්ලෝ කවදාවත් ජීවිතේ මේ වගේ දෙයක් දැකලා නැතුව ඇති. දැන් මේ වස්තුව ගැන, මේ තියෙන ඔබ්ජෙක්ට් එක ගැන අපි දන්නවා කියන්නේ මොකක්ද? හරි, දැන් අපි මේ වස්තුව ගැන අපි මේ වස්තුව ගැන දැන් අපි හොයා බලන්න උත්සාහ කරමු. අපි මේක ගැන දන්නවා කියන්නේ මොකක්ද? පළවෙනි දේ තමයි අපිට මේ පේන පින්තූරේ. දැන් අපිට පුළුවන් මේක විවිධ ඇන්ගල් වලින් මේක දිහා බලන්න. එහෙම නේද? මේකේ දැන් අපිට පේනවා, එතකොට ෂේප් එකක් පේනවා, වර්ණයක් පේනවා, දේ පැත්තෙන් හැමතැන විවිධ හැඩතල පේනවා. හැබැයි ඒ අපි මේක දිහා දැකලා අපි මේ ලබා ගන්න දැනුම ඕගලන්ට පැහැදිලිද? ඒක සම්පූර්ණ නෑ. මේ පේනවා විතරයි. හැබැයි අපි මේක අතින් අල්ලලා බැලුවොත්, අපි මේ අතින් අල්ලන මොහොතේම මේ මැටීරියල් එක ගැන අපිට අදහසක් එනවා. මුලින්ම අපිට මේක මේ විදිහට කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන මේ පෘෂ්ඨය ගැන අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. මේ රළු ස්වභාවය කොහොමද? මේකේ ඇලෙන සුළු ගතියක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන යාන්ත්‍රික ගතිගුණ කොහොමද? මේක ඇතුලේ දැන් මම මේක ඔබනකොට මේක හොලෝ. ඒ කියන්නේ මේක ඇතුලේ කුහරයක් තියෙන බව මට තීරණය කරන්න. ඉතින් මේ වගේ කාරණා. ඊට පස්සේ මේක හැදිලා තියෙන්නේ මොනවද? මේක හැදිලා තියෙන්නේ මොන වගේ පරමාණු වලින්ද? මේ වගේ මේ සියලුම සංකල්ප මේක ගැන තීරුම් ගන්න ඔගලන්ට තේරෙනවද? මට සිද්ධ වෙනවා මේ ද්‍රව්‍ය ගැන වඩා තොරතුරු සහිත මේ විශ්ලේෂණයකට යන්න. ඒක සඳහා තියෙන හොඳම ක්‍රමය තමයි මේක අල්ලලා බලලා, මේක කම්ප්‍රෙස් කරලා බලලා ඒකේ ස්වභාවය ගැන අධ්‍යයනය කරන එක. දැන් මට මතු කරන්න ඕනේ කාරණාව මේකයි. මේ ලෝකයේ සහෘදයේනේ විවිධ අන්වීක්ෂ වර්ග තියෙනවා. හැබැයි ඒ සියලුම අන්වීක්ෂ වලින් ඕගලන්ට කරන්න පුළුවන් යම් කිසි දෙයක් දිහා බලන්න විතරයි. ඒ දේ දිහා බලලා ඕගලන්ට ගන්න පුළුවන් ඒ පද්ධතියේ ඒ වස්තුව පිළිබඳ යම් කිසි සීමිත දැනුමක්. මොකද ඒක අපිට අල්ලලා බලන්න බැරි නිසා. තේරුණා නේද? හැබැයි සහෘදයේනේ මේ පරමාණුක බල අන්වීක්ෂය කියලා කියන්නේ හරි සුවිශේෂී අන්වීක්ෂයක්. අපිට පුළුවන් ඉතාම ශුද්‍ර ද්‍රව්‍ය දිහා ඉතාම සියුම් විදිහට ඒ ශුද්‍ර ද්‍රව්‍ය ඇනලයිස් කරන්න ඒ ද්‍රව්‍ය ඇත්තටම අතගාලා ලිටරලි අතගාලා බලන්න.
අපිට පුළුවන් ඒක පිළිබඳ විශ්ලේෂණයක් කරන්න. එහෙනම් සහෘදයෙන් තේරුම් ගන්න යුතු කාරණාව තමයි පරමාණුක බල අන්වීක්ෂය හරිම සුවිශේෂී අන්වීක්ෂයක්. මොකද උඩා වස්තු වල විශාල මේ විශාලණයකින් සහිතව එහි තොරතුරු අපිට ලබා දෙනවා විතරක් නෙමෙයි. පරමාණුක බල අන්වීක්ෂයකට හැකියාවක් තියෙනවා ඒ වස්තුව ඇත්තටම භෞතික වශයෙන් ස්පර්ශ කරන ඒ වස්තුවේ තියෙන අනිකුත් මේ ලාක්ෂණික ගුණාංග ගැන අපිට අදහසක් දෙන්න. ඉතින් ඒ අන්වීක්ෂය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ සංකල්පය අඳුනලා දෙන්න පොඩ්ඩක් මේ අන්වීක්ෂය ගැන කතා කරලා ඉමු. දැන් අපි කතා කරා මේ ප්‍රකාශ අන්වීක්ෂය අත්කාචය ගැන කතා කරා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැනත් මම කලින් කරපු වීඩියෝ එකේදී පැහැදිලි කරලා දුන්නා. හැබැයි මම ඒ සියලුම දේවල් වල කියපු කාරණාවක් තමයි අපි මේ අන්වීක්ෂය සඳහා භාවිතා කරන්නේ යම්කිසි විද්‍යුත් චුම්බක තරංගයක් එහෙම නැත්නම් යම්කිසි මේ ශක්ති කදම්බයක් තමයි අපි භාවිතා කරන්නේ. ඒ ශක්ති කදම්බයෙන් ලබා ගන්නා මේ රූපේ මේ අපි කියන දෘශ්‍ය කෝණය වැඩි කිරීමකින් තමයි අපි විශාලනයක් කරලා ලබා ගන්න අපි උත්සාහ කරන්නේ. තේරුණා නේද? ඒක තමයි අපි ඒක ඇත්තටම ගත්තා අපි සාමාන්‍ය ලෝකේ බලන්නේ තේමනේ. දැන් ලෝකේ අපි බලන්නේ ආලෝක කිරණ දෘශ්‍ය ආලෝකයේ පදනම් කරගෙන අපි ලෝකේ දිහා බලන්නේ. එතකොට යම්කිසි වස්තුවකට වැටෙන ආලෝක කිරණ ඒ වස්තුව මගින් පරාවර්තනය වෙලා අපේ ඇසට එනවා. ඇසට ආවම අපිට ඒක බලන්න හැකියාවක් තියෙනවා. හැබැයි සෞර්ධේනි මේ ලෝකය දිහා බලන්න තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි හිතන්න අපිට මේ ලෝකෙ හිතන්න අඳුර නැති එකපාරම මේ එළිය නැති වුණා ලොකු අඳුරක් ආවා කියලා සම්පූර්ණ රෑට එකපාර ලයිට් ගියා කියලා හිතන්න අපි මොකද කරන්නේ? කිසිම අඳුරක් නැත්තම් අමාවක දවසක් කියලා හිතන්න අපි මොකද කරන්නේ? මේ වටේ අතපස කාලා බලලා මේ තමයි අපි අපේ පරිසරය අපි තේරුම් ගන්න. එහෙම නේද? ඒ වගේම හිතන දෘශ්‍ය ආබාධිත කෙනෙක් කොහොමද එයා පරිසරයේ තේරුම් ගන්න? එයා යම්කිසි සැර ඉටිලියක් එහෙම නැත්තම් එයාගේ අත භාවිත කරලා එයා අවට අපි කියන ෆීල් කරන. ඒ කියන්නේ අතපත ගාලා බලලා තමයි අපි මේ අවට පරිසරය අපි තේරුම් ගන්න. එහෙනම් යමක් දිහා බලන විදි දෙකක් තියෙනවා. අපි ගුණාත්ම දන්න විදිය තමයි යම්කිසි ශක්ති කදම්බයක් භාවිත කරන. ඒ කදම්බය අනුසාරයෙන් අපි වස්තුව දිහා බලන. දෙවනි විදියක් තියෙනවා අපි නොදැනම භාවිත කරන. ඒක තමයි අපි යම්කිසි අපේ අවට පරිසරය අපි ෆීල් කරලා. ඒ කියන්නේ ස්පර්ශ කිරීම තුළින් අපි ඒ අවට පරිසරය ගැන යම්කිසි අදහසක් ගන්න උත්සාහ කරනවා. අන්න ඒ දෙවනි ක්‍රමය තමයි සෞර්ධේනි අපි භාවිතා කරන්නේ පරමාණුක බල අන්වීක්ෂයේ විශාලණයකට මේ කුඩා වස්තුන් දිහා බැලීම සඳහා. මේ පරමාණුක බල අන්වීක්ෂයක ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ස්පර්ශය මගින් යම්කිසි කාරණාවක් දිහා බලන හැටි මම ඉතාම සරලව කියලා දෙන්න. හිතන්න මේ වගේ තල පෘෂ්ඨයක් තියෙනවා කියලා. මේ තියෙන්නේ මම මේ පොඩි A4 මේ ෂීට් එකක් දාලා තියෙන්නේ. මේ A4 ෂීට් එක මන්ද මොන්න මම වස්තුවක් තැන්පත් කරා. හරි, ඔන්න තල පෘෂ්ඨයක මම වස්තුවක් තැන්පත් කරා. මේ වස්තුව තැන්පත් කිරීම හින්දා ඔයගලන්ට පේනවා මේ පෘෂ්ඨයේ ඉහළට ඒමක් ඇති වෙලා තියෙනවා. මේ පෘෂ්ඨයේ ඉහළට ඒම. අපි මේකට කියනවා ටොපොලොජි ඩිෆරන්ස් එකක් ඇති වෙලා තියෙනවා. ටොපොලොජි කියලා කියන්නේ මේ පෘෂ්ඨයේ මේ ස්වභාවය. එහිදී පොඩි වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා. හිතන්න මම අරගෙන එනවා මෙන්න වගේ පුංචි දඬු කෑල්ල. මේ පෘෂ්ඨයට අරගෙන එනවා. මේ පෘෂ්ඨයට මම අරගෙන ඇවිල්ලා මම මොකද කරන්නේ? මේ දඬු කෑල්ල මම මේ පෘෂ්ඨයේ දිගේ ඇදගෙන එනවා. ඇදගෙන එනකොට ඔයගලන්ට පේනවා අර ටොපොලොජි එකේ වෙනසක් තියෙනකොට අර දඬු කෑල්ලට තවදුරටත් අදින්න බෑනේ. පොඩි බලයක් එනවා. ඒ වගේ අවස්ථාවක මම කියනවා හරි. එහෙනම් දඬු කෑල්ල තවදුරටත් ඇදිය හැකි විදියට උඩට ගන්න කියලා. එහෙම අරගෙන මම තවදුර දැන් මම ටොප ඒ කියන්නේ සර්ෆේස් එක උඩ ඉන්නේ. මට නැවත ඒක ඇදගෙන එන්න පුළුවන්. හැබැයි මෙතනට ආපුවාම දැන් ඔයගලන්ට නැවත පේනවා මෙතෙන්ට ආපුවාම මොකද වෙන්නේ? දැන් පෘෂ්ඨයේ මෙයින් එහාට පල්ලෙහාට තියෙනවා. මම මෙතනදි කියනවා මේ දඬු කෑල්ලට පල්ලෙහාට එන්න කියලා. ওই විදියට ඊට පස්සේ මේ විදියට මම මෙහෙම මේ දඬු කෑල්ල ඇදලා ඉවර කරනවා. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මේ දඬු කෑල්ලේ මධ්‍ය ලක්ෂයේ ඇඳයි කියලා. මේ මධ්‍ය ලක්ෂයේ කොළයක අඳිනවා. මොකද වෙන්නේ? මේ මධ්‍ය ලක්ෂයේ කොළයක ඇඳ ඔගලන්ට පේනවාද මේ විදියට මේ දඬු කෑල්ල ගමන් කරලා
පල්ලෙහාට ගිහිල්ලා නැවත එනකොට එයා ඇත්තටම ඇඳලා තියෙන්නේ මේ දඩු කෑල්ලේ ගමන් මාර්ගයේ විදියට මේ මධ්‍ය ලක්ෂයේ ගමන් මාර්ගයේ විදියට ඇත්තටම ඇඳලා තියෙන්නේ මේ පෘෂ්ඨයේ තියෙන ටොපොලොජි එකනේ පැහැදිලිනේ මං කියන්නේ මේ විදියට අපි ඇවිල්ලා උඩට එනවා මෙහෙම ගිහිල්ලා ආයේ පල්ලෙහාට එනවා ආයේ මේ විදියට යනවා යනකොට කෙනෙක් මේ මේ දඬු කෑල්ලේ මධ්‍ය ලක්ෂයේ ඇඳු මේ මේ මොකක් හරි ප්‍රස්ථාරයක එයා ඇත්තටම ඇඳලා තියෙන්නේ මේ පෘෂ්ඨයේ ඉහළ පාළය යෑමම නේද තේරුණා නේද ඔන්න එහෙනම් අපි ඒ විදිහේ එක ලයින් එකක් ඇඳ ගන්න ඊට පස්සේ මොකද කරන්නේ මම මේ දඬු කෑල්ලට කියනවා පොඩ්ඩක් දැන් මෙහෙ පැත්තෙන් නම් ගියේ පොඩ්ඩක් ඉස්සරහට යන්න කියලා ඉස්සරහට ගිහිල්ලා ආයේ අය දඬු කෑල්ලට ඒ අර කලින් කරපු දේම ආයෙ කරන්න කියලා කියනවා ඔය විදිහට මම හරස් කැපුම් මේ මේ පෘෂ්ඨයේ මේ ටොපොලොජි එකේ හරස් කැපුම් එක 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 එකතු කරනවා එකතු කරොත් මොකද වෙන්නේ ඇත්තටම මේ පෘෂ්ඨයේ මම ත්‍රිමාණ රූපයක් ගන්න පුළුවන් නේද එහෙම කරොත් අන්න ඒක තමයි සෞර්ධීනි අපි කියන්නේ මේ පරමාණුක බල අන්වීක්ෂයේ තියෙන අපි කියනවා ඉමේජින් කරන විදිය. ඒ කියන්නේ පරමාණුක බල අන්වීක්ෂය යම්කිසි පෘෂ්ඨයක් දිහා බලන්නේ අන්න ඒ ක්‍රමය අනුගමනය කරගෙන. පරමාණුක බල අන්වීක්ෂයක් ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය සංකල්පය අනුවම තමයි. අපි බලන්නේ ඊටාම ශුද්ධ පන්තු පිටක් නිසා අපි මේ වගේ අවස්ථාව කියන්නේ පරමාණුක බල අන්වීක්ෂයක අර වගේ ලොකු දඬු කෑල්ලක් ගන්න බෑ. අපි මේ වෙලාවට භාවිතා කරන්නේ ඊටාම සියුම් මේ තුඩක් වගේ දෙයක්. ඊටාම සියුම් තුඩක් අපි භාවිතා කරනවා. අපි මේකට කියනවා ටිප් එකක් කියලා. මේක කොච්චර සියුම්ද කියනවා නම් මේ ටිප් එකේ කොන ඒ කියන්නේ මේ අමම මේක රූප දාන්න ඒ ටිප් එකේ කොන සාමාන්‍යයෙන් නැනෝමීටර් 20ක් 30ක් තමයි වෙන්නේ. නැනෝමීටරයක් කියලා කියන්නේ ඔගොල්ලෝ මිලිමීටරයක් අරගෙන ඒක කොටස් 1000කට බෙදලා ඒකෙන් එක කොටසක් අරගෙන ඒක කොටස් 1000කට බෙදුවොත් අන්න ඒක තමයි එක නැනෝමීටර එකක්. ඉතින් ඒ වගේ කෑලි 20කින් විතර තමයි මේ ටිප් එක. මේ ටිප් එකේ කොන සකස් වෙන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මේක ඉතාම සියුම්. ඉසා ඉතාම සියුම් තුඩක්. අපි මේ පෘෂ්ඨයක් මත ඇදගෙන යනවා ඇදගෙන යනකොට මොකද වෙන්නේ අර පෘෂ්ඨයේ තියෙන යම්කිසි උඩ ඉහළ පහළ යෑම අනුව අර මේ තුඩට මොකද වෙන්නේ ඒක ඉහළ පහළ යන එතකොට මේ තුඩේ අපිට පුළුවන් නම් ඉහළ පහළ යෑම අපිට යම්කිසි විදියකට අපිට ලබා ගන්න අපිට යම්කිසි තොරතුරක් විදියට ඩේටා එකක් විදියට අන්න ඒ ඩේටා එක අපි නැවත 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 කරලා ඒ කියන්නේ එකත් මත එක හරස් කඩක් නෙමෙයි ඒ හරස් කඩ එක හරස් කඩක් ගන්නවා ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සරහට ගිහලා තව හරස් කඩක් ගන්නවා තව පොඩ්ඩක් ගිහලා හරස් මේ වගේ හරස් කඩ තා විශාල ගණනක් එකතු කරොත් අපිට ත්‍රිමාණ රූපයක් මේ වස්තුවේ මේ මතු පිටේ අපිට බලාගැනීමට හැකියාව තියෙනවා. ඉතින් සෞර්ධීනි මේ අපේ ඇටමික් ෆෝස් මයික්‍රොස්කෝප් එකේ ක්‍රියාකාරීත්වය ඔන්න ඕක තමයි. දැන් මම කිව්වා අර මධ්‍ය ලක්ෂයේ ගමන හොයන්න ඕනේ කියලා. මේ මධ්‍ය ලක්ෂයේ ගමන හොයන ක්‍රමයත් හරි සුවිශේෂයි. මේ පරමාණුක බල අන්වීක්ෂයේ මේ ටිප් එක කියන එක මේ තුඩ සම්බන්ධ කරලා තියෙනවා අපි දණ්ඩකට. අපි ඒකට කියන කැන්ටිලීව එකක් කියලා. මේක ඉතාම කුඩයි. දැන් උගලන්ට පේනවද? අර මගේ මේ මෙන්න මේ පිටිපස්ස තියෙන මේ කැන්ටිලීව එක. ඇත්තට මේ කැන්ටිලීව එකේ මේ විශාලනය කරපු පින්තූරයක්. මේ ඉතාම කුඩයි. සාමාන්‍යයෙන් මිලිමීටර 10ක් 5යි. ඉතාම සියුම්. මේක ඇහැට පේන්නේත් නෑ මේ කැන්ටිලීව එක. ඒතර මේ කැන්ටිලීව එකේ කොනට තමයි අපි මේ ටිප් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මෙතනදි මොකද කරන්නේ හිතන්න අර පෘෂ්ඨයේ වටා අපි ටිප් එක ඇදගෙන යනකොට මොකද වෙන්නේ අර ටිප් එකේ සිදුවෙන මූමන්ට් එක අනුව මේ කැන්ටිලීවක ඉඩ ඉහළ සහ පහළ යනවා අපි මොකද්ද කරන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරනවාද මේ කැන්ටිලීවේකට අපිට පුළුවන් ලේසර් එකක් අපිට ෂයින් කරන්න. ඒ කියන්නේ මේ ලේසර් එකක් වැටෙන්න සලස්වන්න. මේක අපි වැටෙන්න සලස්වන පොසිෂන් සෙන්සිටිව් ෆොටෝ ඩිටෙක්ටර්. ඒ කියන්නේ අර ලේසරේ කිරණේ වැටෙන ස්ථානේ හරියටම අඳුර ගන්න පුළුවන් මේ ෆොටෝ ඩයෝඩ් ඇරේ එක. ඒ ෆොටෝ ඩයෝඩ් ඇරේ එකට මේ ලේසර් කිරණේ වැටෙන්න සලස්වනවා. එතකොට මොකද වෙන්නේ හිතන්න කැන්ටිලීවේක අර නැමුලා ඉස්සරහට උඩට ඉස්සනා කියලා උඩට ඉස්සනකොට අල්ල ලේසර් එකේ ලේසර් එකෙන් එන පොයින්ට් එකත් පොඩ්ඩක් උඩට ඉස්සෙනවා.
ඒ වගේම ලේසෙක පල්ලෙහාට නැමුණා කියලා, ඒ කියන්නේ කැන්ටිලීව එක පල්ලෙහාට නැමුණා කියලා. එතකොට ලේසෙකත් ඊට සාපේක්ෂව පල්ලෙහාට නැමෙනවා. එතකොට මොකද වෙන්නේ? අර PSPD එකේ පාටාංකය පල්ලෙහාට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කාරණාව දිගට කරගෙන යනකොට අපිට මේ වගේ ඔප්ටිකල් සෙටප් එකක් භාවිතා කරලා අපිට පුළුවන් අර ටිප් එකේ මැද ලක්ෂය හොයන වැඩේ කරන්න. ඒ ටිප් එක ඉහළ පහළ යෑම පිළිබඳ අපිට ඒ තොරතුරු සම්පූර්ණයෙන්ම ඩේටා වලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් තේරෙනවා නේද? මේක තමයි දැන් ඔයාලට පේනවාද මේක කොච්චර සූක්ෂම උපකරණයක්ද කියලා. ඇත්තටම ගොඩාක් සතුටු විය යුතු කාරණාවක් තමයි ඇත්තටම අපේ මේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුත් හිටියා පළවෙනි මේ පරමාණුක බල අන්වීක්ෂය හදපු ටීම් එක. IBM ආයතනයෙන් තමයි මූලික වශයෙන් මේක ඉදිරිපත් කරන්න යෙදුනේ. ඒ ආයතනයේ මුලින්ම හදපු ඒ IFM එක හදපු ගෲප් එකේ ඇත්තටම අපේ ශ්‍රී ලාංකික කිව්වා. මම එතුමාගේ පින්තූරයක් දාන්න. පැහැදිලි නේද? ඉතින් මෙන්න මේක තමයි පරමාණුක බල අන්වීක්ෂයේ ක්‍රියාවලිය වෙන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ අන්වීක්ෂයේ මේ කොටස් ටික. ඒ වගේම අපි මේකෙන් සාම්පල් එකක් ඇනලයිස් කරලා බලමු.